වේවා ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ. මම කැමතියි අද දවසේදී ඔබව අරගෙන යන්නට පන්ති කාමරයකට. ටීචර් කෙනෙක් චූටි පැටවුන්ට ගණන් උගන්වනවා. ওই අතරතුරේදී එක චූටි පැටියෙක්ගෙන් මේ ටීචර් අහනවා. මැංගෝස් අම්බ ගෙඩි දෙකක් පෙන්නලා. අම්බ ගෙඩි මේ පැත්ත දෙකක් තියෙනවා, මෙතන දෙකක් තියෙනවා. මේ දෙකයි දෙකයි අම්බ ගෙඩි දැන් හතරක් මෙතන තියෙනනේ. මෙතන අම්බ ගෙඩි කීයක්ද? අම්බ ගෙඩි දෙකයි දෙකයි නම් අම්බ ගෙඩි කීයක් තියෙනවද කියලා අහනවා. එතකොට මේ පුතාගේ උත්තරේ තමයි අම්බ ගෙඩි පහයි කියලා. එතන මේ ටීචර් හිතනවා මේ දරුවට මේක තේරෙන්නේ නැද්ද දෙයියනේ? මේ දෙකයි දෙකයි අම්බ ගෙඩි දෙකයි අම්බ ගෙඩි දෙකයි එකතුනම හතරයිනේ. ඇයි මේ දරුවා පහයි කියන්නේ? ඉතින් මේ ටීචර් දැන් දෙපාරක් අහනවා පහයි කියලා උත්තර දෙනවා. ඊට පස්සේ මේ ටීචර් තව වැඩක් කරනවා. එහෙමනම් ස්ට්‍රෝබෙරිස් ස්ට්‍රෝබෙරි දෙකයි තවත් ස්ට්‍රෝබෙරි දෙකයි. ස්ට්‍රෝබෙරිස් දැන් කීයක් තියෙනවද? හතරයි ටීචර්. ඒ කියන්නේ ඒක හරියට උත්තර දුන්නා. එහෙනම් මේ පුතා ගණන් කරලා දන්නවා. දෙකයි දෙකයි හතරයි කියලා දන්නවා. ටෙක්නිකලි හරි උත්තරයක් දුන්නා. ඊට පස්සේ මේ ටීචර්ට අවශ්‍යයි මේ පුතාට ආය අර ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නෙට නැවත වතාවක් ගෙනියන්න. අඹගෙඩි දෙකයි අඹගෙඩි දෙකයි අඹගෙඩි කීයක් තියෙනවද? පහයි ටීචර් කියලා කියනවා. දැන් නම් ටීචර් හොඳටම කේන් තියනවා. ස්ට්‍රෝබෙරි වලට හතරයි කියනවා. මේ අඹ වලට පහයි කියලා කියනවා. මේ මොකද්ද මේ ගැටලුව? මොකද්ද මේ ප්‍රශ්නේ? ඊට පස්සේ ටීචර් අහනවා, "ඇයි පුතේ ඔයාට අඹගෙඩි වලට ඔයා පහයි කියනවා, ස්ට්‍රෝබෙරි වලට ඔයා හතරයි කියනවා. මොකද්ද මේ කියන්නේ? මොකද්ද වෙලා තියෙන්නේ ඔයාට?" කියලා අහලා මේ ටීචර් දැන් කේන් තියලා ටීචර්ින් අහනවා. මේ පුතා කියනවා, "ටීචර් ඔයා උතන තියෙනනේ අඹගෙඩි දෙකයි දෙකයි හතරක් තියෙනවනේ. මගේ බෑග් එකෙත් එකක් තියෙනවා. එතකොට පහයිනේ. හරිනේ මම." ඉතින් රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ මෙතනදී ටෙක්නිකලි ටීචර් හරි. ප්‍රැක්ටිකලි කවුද හරි? ප්‍රැක්ටිකලි පුතා තමයි හරි. ඉතින් ඒකින්ද පුතාට මතකයි අඹගෙඩියක් තව අඹගෙඩියක් දෙයනේ මගේ ඉන්ටර්වල් එකට ගන්න අඹගෙඩියක් මගේ බෑග් එකේ තියෙනවනේ කියලා. එතකොට අඹගෙඩි පන්ති කාමරය ඇතුලේ පහක් තියෙනවා. අපිට සමහර වෙලාවට අපේ ජීවිතය තුළ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ මෙන්න මේ වගේ සමහරලාට ගැටලු සහගත තත්ත්වයක් නැති වෙනවා. මෙන්න මේ වගේ අපේ කමියුනිකේෂන් අපේ සංනිවේදනය තුළ මෙන්න මේ වගේ ගැප්ස් ඇති වෙනවා. මොකද මම එකක් ඔළුවේ තියාගෙන කතා කරනවා, අනිත් කෙනා උත්තර දෙන්නේ අහගෙන ඉන්නේ කෙනා අහගෙන ඉන්නේ එයාගේ අත්දැකීම් සම්භාරයත් එක්ක. එයාගේ අත්දැකීම් වෙනස්, මගේ අත්දැකීම් වෙනස්. මෙන්න මේ වගේ හරියට අදහසක් ගැලපෙන්නට නම් රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ දෙන්නම ඒ සංනිවේදනය තුළ අපි කරන කතා බහ තුළ දෙන්නම හොඳ වැටහීමක් තියෙන ඒ මානසික තත්ත්වයක අපි ඉන්නට ඕනේ. ඉතින් අපේ ජීවිතය තුළ අපි ගොඩාක් වෙලාවට ගැටලුකාර තත්ත්වයන් වලට අපිපත් වෙන්නේ මෙන්න මේ වගේ නොතේරුම්කම් ගම මිස්අන්ඩර්ස්ටෑන්ඩින් කියලා කියනවා. මේකට ගොඩාක් වෙලාවට ගොඩක් අය හරියට සෆර් කරනවා මිස්අන්ඩර්ස්ටෑන්ඩින්ස් නිසා, තේරුම් නොගැනීමින්ද. ඉතින් රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අපිට හැම වෙලාවෙම අපිට පුළුවන් නම් ටෙක්නිකල් පැත්තයි ප්‍රැක්ටිකල් පැත්තයි හැම දෙයක් තුළම බලන්න අපි කවදාකවත් පසුතැවෙන්න අපිට සිදු වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේගේ ඒ ආදර්ශ උන්වහන්සේගේ උදව්ව තුළ අපිට හරියට හැම දෙයක්ම තේරුම් ගන්නට ඒ අන්ඩර්ස්ටෑන්ඩින් කියන ඒ ස්පිරිට් එක ඒ ස්පිරිතුව අපිට උපරිමෙන්ම ලැබෙනවා. එහෙමනම් අද දවසේදී මම ඔබට ආරාධනා කරනවා ස්වාමින් වහන්සේ තුළ දැහැන් ගත වෙන්න මොහොතක් අරගෙන කියන්න සුදු ස්වාමිනේ, අපේ ජීවිතයේ මුල ගැහෙන හැම කෙනත් එක්කම ඔබ වහන්සේව පෙරදරි කරගෙන හොඳ තේරුම් ගැනීමකින් යුතුව කරන්න තියෙන හැම දෙයක්ම කරන්නට අවශ්‍ය කරන අනේ ජේසු ඒ මඟ පෙන්වීම දෙන්නෙමු කියලා ජේසුගෙන් අපි ඉල්ලමු. උන්වහන්සේගෙන් ඉල්ලුවොත් උන්වහන්සේ කවදාකවත් අපිව හිස් අතින් අරින්නේ නැහැ. උන්වහන්සේ අපිව ආශිර්වාද කරනවා කරනවාමයි. එහෙනම් ජේසු ගිහින්